අයිබෝවන් එසල්ලික YouTube චැනල් එකට ආව සාදරයෙන් පිළිගන්නවා. කිසිම හේතුවක් කියන්න බැරි පැහැදිලි කිරීමක් කරන්න බැරි විදිහට ගුවන් යානා සහ නැව් සිය ගහස් ගණන අතුරුදහන් වන අද්භූත ස්ථානයක් ඉදිරියේ තමයි මේ බර්මුඩා ත්‍රිකෝණය සැලකෙන්නේ. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයන්න විද්‍යාඥයෝ හුඟ කාලෙක ඉඳන් දිගටම පරීක්ෂණ කළා. ඉතින් අවසානයේදී ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා මේ ගැන නිවැරදි කියලා හිතන්න පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න. ඇමරිකාවේ කොලොරාඩෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මේ ප්‍රදේශයේ සැටලයිට් ඡායාරූප කිහිපයක් නිරීක්ෂණය කළ තියෙනවා. ඉතින් ඔවුන්ට දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ඉහළහසේ ෂඩස්ර හැඩයක් තියෙන වළාකුළු කිහිපයක් පමණයි. ඉතින් මේ ගැන අධ්‍යයනය කරපු අය හොයාගෙන තියෙනවා මේ වළාකුළු වායු බෝම්බ ලෙස ක්‍රියා කරන බව. නමුත් මේ ඔවුන් ඉදිරිපත් කරපු න්‍යායක් විතරයි. ඉතින් මේ හැඩය යුක්ත වළාකුළු ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ ඉහළ වායුගෝලයේ පැයට හැතැම් 170ක පමණ වේගයෙන් විහිදෙන මාරාන්තික වායු පිපිරීම නිසායි. ඉතින් මේ වායු පිපිරීම නිසා අඩි 45කට වඩා උස තරංග නිර්මාණය කරනවලු. ඉතින් මේ වගේ වායු කැළඹීමකින් බේරෙන කිසිම නැවකටවත් ගුවන් යානාවකටවත් හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් වළාකුළු වල අන්ත රවුන්ඩ් හැඩයක් තමයි තියෙන්නේ. නමුත් මේ ප්‍රදේශයේ ඉහළ අහසේ වළාකුළු ඊට වඩා වෙනස් ආකාරයකට තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ පැහැදිලි කිරීම තවත් පරීක්ෂණ ගණනාවකටම මූලික අඩිතාලම වෙලා තියෙනවා. ලොව පුරා බොහෝ විද්‍යාඥයින් දැන් උත්සාහ කරනවලු මේ වගේ වළාකුළු ඇති වෙලා මෙහෙම සංසිද්ධියක් වෙන්න හේතු හොයන්න. ඉතින් මේ බර්මුඩා ත්‍රිකෝණය කියන්නේ අට්ලාන්ටික් සාගරයේ ෆ්ලොරිඩාවටත් පාර්තෝරිකෝ කියන රටටත් බර්මුඩා කියන රටටත් මායිම් වෙලා තියෙන විශාල මුහුදු කලාපයක්. මේ අද්භූත අතුරුදහන් වීම නිසා මේ ප්‍රදේශය ලොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අතුරුදහන් වීම මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ 1945දී. ඒ ඇමරිකානු යුද ගුවන් යානා පහක් සහ ඒවා සොයාගේ ඥානාවන් සම්පූර්ණව සලකුණක්වත් නැතුව අතුරුදහන් වීමත් සමගයි. ඉතින් එදා ඉඳන්ම මේ ප්‍රදේශයේ තවත් ගුවන් යානා 75ක්ද 900,000 ගණනක් අතුරුදහන් වෙලා තියෙනවා. ආසන්නම සිදුවීම වාර්තා වෙන්නේ 2015 වර්ෂයේදී. ඒ එල් ෆාරෝ කියන බඩුගින්නේ නෞකාව මේ ප්‍රදේශයේදී අතුරුදහන් වීමයි. විද්‍යාවෙන් මෙහෙම න්‍යායක් එකතු වෙද්දී තවත් සමහරු කියන්නේ මේ ප්‍රදේශයේ පිටසක්වල ක්‍රියාකාරකම් සිදු වෙනවා කියලා. තවත් පිරිස් විද මත පළ කරනවා. ඒ කොහොම වුණත් හොඳම දේ තමයි මේ ප්‍රදේශයට වැඩි නොයා ඉන්න එක. තවත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපිව subscribe කරන්න. බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.